අපි ජනමතයක් ගොඩනගමින් යන්නේ රටේ පුරුවවැසි අන්ටර් පාර්ඩිමේන්තුවටම වර ගැලපෙන අය පමණක් එබන්. දර්ශුක ගණනාවක් මුල්ලේ පාර්ලිමිේන්තුවේ ඉඳලා රටට විනකරපු කිසිවෙක් නොයවන්න.ඒේ කෞද විනකරපු කණ්ඩායම් කියේලා ඔබයි තෝරාගතයුත්තේ. ඔබ ඉතාම බුද්ධිමත්. ඒ හින්දා මෙමුණ විටේම මතව අදේ ඉතා ප්‍රබලව ගමන් ගනිමින් තිබෙනු. ඒ අතරේ ඔබ දන්නුවාද කතාව, ලිේතු ැතිවරන්නේ දී ඔබට ගොඩක් ලේසි වෙනවා. ඒ තබයි මෙච්චර කල් හිටපු වරින්වර තැනින් තැනටත් ඇදපු කඩේ ගියපු මොක්කු ගහපු සන්ධානගතවෙලා ආපු සෙට්ටෙක්කටම මෙවර අඩුමතර මේ මහ මැතිවරණයටවත් ඉදිරිපත්වෙන්න නොහැක්කි වෙන තැනට පත්තලාතිබෙනවා. සෙල්ලන්නේ එවැනි තත්ත් එකට පත්ව වනා කියලා කියනකොට මට කියන්න තියෙන්නේ මහ මැතිවරණයට පෙර චන්ද ප්‍රතිඵලෑවිී. එන්න කියවලා ආශ්වාදයගන්න පටන්ගවු. විමල් හා ජාතික නිදාස් පෙරමුණත් චන්දිීටනෑ නවද්‍යා පවනිිලියයි. විස්සායි විශ්‍ය අතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදාස් පෙරමුණ තරග නොකරන බව එම පක්ෂේනායක හිටපු පාර්ලිමේන්තු න්ට්‍රී, විමල් වීර්වංශ කියනු. අනුර දිසානායික ජනාධිපතිවරයා, දෙවෙනි ගෝටාබය බෞ්ට පත්කිරීමෙන් සදා. රටට සතුරු අධිරාජ්‍ය න්‍යායපට්්‍රයට සේවේ කරන යම් විපක්ෂ බලවේගවලට ඕමනාවක් තිබේයැයි සැකයක් නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවු කියනවා. ඒත් තම පක්ෂය එම ඕමනාව නියෝජනය කරමින් රට තෞදුරටත් අර්බුදයට ගොදුරකිරීමට දායයික නෝන බවද ඉතා වගකීමෙන් යුත්තුව පවසන බව විමල් වීරවංශ කියන. ජනාධිපතිවන්න ප්‍රතිඵල් ආශ්විතව ඇතිවන අවිනිශ්්‍යි තත්ත්වයන් දඩමීමා කරගනිමින්. ගැටුම් ඇවිලවීම සහ අවසානයේදී බංගලාදේශයේ නිර්මාණය කළ තත්තේ ශ්‍රී ලංකාවේ ඉරණම් බවට පත්කිරීම. ඔවුන්ගේ අපේක්ෂාව උබව අරහසක් නොවේ ඇයි ඔහු සඳහන් කල්ලා තියෙනවා. අප පටසිරි විමල්ට ගිය කල. දැන් අනුර රකින්න ප්‍රධාන බලවේගේ බාට විමල් පත්තයෙන් දහදනුව. கோෝමද ඉතිහාසි වෙනස්කරමින් වර්තමාලය නැවත වතාපක් නිරපණේව නාකාරිය. කෝමද சන්ந்தට පெரு விමල්லா அනුழලබවිවේචனை කරපු කෙරල් දිනපුූ අனுුරට දැන් විමල් පෙනීන්ද හදනවලු රජ්ජුරුව රැපු අර කෞදවාගේ වෙයි දන්නේ. ජදරුවන්ගේ මැස්සයිල වන්නගේ කෞුරුවාගේ වෙයිද දන්නේ. අදේ ඔ කතාව විමල්ලගේ කතාව මෞබිම වාර්තා කරන්න මෙන්න මෙහෙම. චන්දෙට එන්නේ නෑ අනුරගේ ජනවරම රක්කිනවා. වෙබල් වීරවංශකෙන් ප්‍රකාශයක් ක්‍රෂාන් පතිරත් පත්තරයට වර්තාාව ගෙනෙන්. මෙවර පාලිමියේන්තු මැතිවරණයට තම හා තම පක්ෂය තරග නොකරන බව ජාතික නිදාස්පරමුණේ නාහික විමල් වීරවංශ කියනු. ජනතා විමුති පෙරමුණේ අතීත උරුමේයට අයිතියක් ඇති සහ. ඊට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනාධිපතිවරයා බලේට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට. තම පක්ෂය පෙනීසික්න බවද විවාල් වීරවංශීට පු මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරතිබෙන. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සිටකරන භූමිකාවලට වඩා. ඉන් පිටත සිදු කළ හැකි භූමිකාව වඩා වැදගත් හා බලවත් ඇයි එම නිවේදනයේ සදාන් වෙන. වරින්වර මාර බිල්ලො මැව මේගොල්ල. ලෝක ව්‍යාපාරයන් පිළිබඳුව ලංකාව පිළිබඳුව මාර් කතාකිේවේ. ඒ අතර චචනාජපතිවරණය අභිමුව දිලිත්ගේ පස්සයෙන් ගියේ හැබැයි දැන් දිලිත්ගේ පස්සෙන්යෑමත් නතර කල්ලා තියෙන්කොට ඒ මොක්ද කියලා බැලුව. ඇයි මේ එන්න නෑ නෙවෙයි එන්න බෑ. ඉල්ලන්න නෑ නෙවෙයි ඉල්ලන්න බෑ ඇයි හේතුව පාර්ලිමේන් තුවරමක් ඊළඟට නොලබෙන බව කල්තියාම දැනගන්න ඇතැයි කියලා. අපට හිතෙනෝ ඒකට පෑදිලි තරකයක් තේන. කොමද ඔබ මවපු වෙනස පුරවැඇසි ඔබයි මේ වෙනස්ස මැහවේ. අනුරගේ හොඳ මාරක්ෂික යබවට විමල් පත්තෙන්න්නද මේ හදන් ඔගුල්ලු එක්කමෙන් කරන්්ඩෝනි මන්නො කියඉන්න. ඊලගෙට කතා ගොඩක්තිේෙනවා එක පෙළට බලන්න බංකිවේ මහා මැතිවරණයට පෙර චන්ද ප්‍රතිඵලම ඉදිරිපත් කරන්නේ. ඒ විමල්ලේ. ඊලගට අපි අවධානයට ොමු කරනවා පාටලි. සජබ සමගතිබූ අවබෝත්තා ගිවසු මොල්ලංගනේ වෙලා පාටලීගේ කණ්ඩායමත් චන්දය නිවත්තේ ඉදිනිශ් සමර කෝන්ලිය. එක්සත් ජනරජ පෙරඹුණ නියෝජනය කරන කිසිවෙකු ඉදිරි මහමැතිවන්නේයට ඉදිරි පත් නොවනබවත් සමගි ජනසන්ධානය සහ සිය පක්ෂය පැමි අවබෝත්තා ගිවසුම ල්ලගනයවීම මහේත්වයෙන් මෙම තීරණය ගත් බවත් එහි නායෙක හිටපු පාර්ලමන්තු මන් ප්‍ර පාටලී චම්පි කරනවක කියනවා. ඒ මෙෙන්ම වෙනත් කිසිදු පක්ෂයක්කෝ සඳානයක් සමගෙක්ව තරග නොකරන බව ඒ කොළොම් පැවැවති මධ්‍යාමකට එක්මින් හේතුම මේ බව සඳහන් කරනවා. ඒදී තවත්කාරණ කීපයක් ඔහු සඳහන් කරල්ලාතිීනු. මොලිම්ම සජබේ සජිත්ලඟිට ගේල්ල හිටියා. ඊළඟට එලියට ඇවිල්ලා වෙන වෙනසකට යනෝ වගේ පෙන්ඩලා සජිත්ත විවේචනය කලා. ලාමක ටින්න්ටිින්ං කියලයි සදාාන් කළේ. හැබැයි ඊට පස්සේ ජනාධිපතිවරණය අබිමුව ආතක් පාතක් නැතු ආය සජිට්ට හේත්තු වෙලා අය සජිත්තව ජනාධිපති කරන්න කඩේගියා. දැන් මහමඇත්තිවරණය අබිමුව සජභ සමග තිබූ අවබෝත්තා අගියවසම උල්ලංගෙන වෙලා කියලා චම්පික කියනවා. එතකොටේ සජභ ගැන්න චම්පික එහෙම කියනවා නම් සජබෙත්තෙක්ක ගිය සජබෙත්තෙක්කයි ඉන්න කඩ්ඩායම් වල ඊළගතත්තේ කෝොඹද කියලා හිතෙන්ට ගන්නවා. ඔබට පුළුවන්ං කමෙන්ට් එකක් දාන්. හරි විමලගේ කතාවත් තරි පාටලීගේ කතාවත් තරි. මේ මහ මැතිවරණයට පෙර චන්ද ප්‍රතිඵලකයන්. ඒත් චන්ද ප්‍රතිඵල අවසන්නේ. ගෑ සිලින්ඩර ලකුණින් තරග කිරීමඒජාප පාක්ෂිකයන්ට අසාධාරණයක් මම දේශපාලනයෙන් සභුගන්නෝ. නවීන් දිසානායක කියන්නේ නැෞද්්‍යයා පවනිලියන්. වද නවීන් දිසානායක, සබර ගම්පලාත් හිටපු ආණ්ඩුකාර, ඒවගේ එක්සත් ජාතික පක්ෂ කෑගල දුශට්‍රීක් නායික. විස්සායි වි්‍යාතර පාලමිේන්තු මැතිවර්නය සඳහා තරග නොකිරීමටහා දේශපාලන කටයේතුවලින් සමුගැනීමට තීරණය කළ බව. සබරගම් පලාත්තේ හිට පආන්ඩුකාර. එක්සත් ජාතිකපක්ෂයේ කෑගල් දිස්ට්‍රික් නායයික නවී දිසානායක සඳහන් කරන. නිවේදනයක් නිකුත් කරමින් ඕ කියන්නේ ගෑස් සිලෙදර ලකුණින් තරග කිරීමෙන් එක්සත් ජාතිකපක්ෂ පාක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බව. ඇයි දැන් කියන්නේ ඔබට තනියින් තරන් කල්ලා එන්න බැරිම තත්වයක් පේන්ඩ තියරණනිසාද නවීන්. දැන්කන්න ජනධිපතිවරණයට ඉදිරි පත්වනේ මොනලකුණේද. අලියලකුණනෙද. එදකට ඔයා කොහේද කිටී. ඒ කියන්නේ. ඔයාටත් මා මැතිවර්ණයට එන්න බැරිම තැනකට පත්වෙලා. බලන්න පුරුව වැස්සි ඔබ රටේ චන්දදායකෝබ මවපු වෙනසක්. චද්ද ප්‍රතිපල අවසන්නේ වැඩිීළඟ ප්‍රතිඵලය. අම්පනය හා කලකිරීම නිසා මහමැතිවර්ණයට එන්නේ නේ හිට අමාත්ත්‍යශයහන් සේමසිංහ කියන්නේ නිදර්ශන වික්‍රම සිංගලිය. එලබෙන මහා මැතිවර්ණයට ඉදිරිපත් නොවීමට හිටපු මුදල් රාජ්‍ය මාත්‍යේෂයහන් සේමසිංහ තීරණය කරතිබෙනු. ඔවු සධාන් කරසටිය නවසාමාජකයන් දෙසයේ විසිපස්තනෙක් පාර්මේන්තුව සදා ජයග්‍රහණය කරවීම ජනතා කැමැත්තවී තිබීම හේතුවෙන් එම ජනතා කැමැත්තට ඉඩ ලබා යුතු වයි. මහත් පරිශ්‍රමයෙන් ගොඩනගු ප්‍රතිපත්ති ගරුක දශාලනයේ නතාව ප්‍රතික්ෂපකිරීම සම් බන්ධයෙන් තබන් ඇත්තේ විශාල තම්පනයක් සහ කලකිරීමක් බව. හ සධහන් කල්ල තියෙනන. මාර ප්‍රතිපත්ති ගරු දේශාල්දී. පොහොට ඇතිබුණේ මාර ප්‍රතිපත්ති ගරු දේශපාල්න. අනේ මගේ කටයිෂයහන් ඉට පස්ස යාගේ මාර ප්‍රතිපත්ති ගරු තත්දේ. විේචනය කරපු නිල් ඟග ිහිල්ලා රනිල් ඩක් ුක් බ ුල්ල පත් හැට ඊ පස නිල්ව නාධපතිවරණ ජග්‍රහණය කරන්නට පෙරගමන්ගේ ආකාර. මාරු ප්‍රතිපත්ති ගරුක දේශපාල්නි. ඔයා කියන්නේ කම්පනය හා කලකිරීම කියලා. බලන්න මෙයාගගේ සමීපතමින්. මෙ පෙන්න්නන්න වෛද්‍ය ප්‍රතිකාර අවශ්ටනන් ලබා දෙෙන්න්න මේගේ කම්පනකට ලක්ීම ශරීර් සෞකේට ඒතරම් හොඳදෑ. ඉන්න ප්‍රතිපාලාාව සන්නෑ මෙන්න ඊළඟ චන්දයට පැර ප්‍රතිඵාලය. වස්සරතියක් මැති සබේ සිටි ජනක බණ්ඩාර මෙවර මහ ඇැතිවරණයට නෑ දබුල්ල කරුණවාරත් අයිවාර්තා කරන්න. හිටපු අමාත්‍යවරේ ෝන ජනක බ්ඩාර දෙෙන්න්න කෝන් මෙවර පැත්වෙන්ෙන මහ මැතිවරණයට සඳහා ඉදිරිපත් නොවන බව ඕගේ පොත් හිටපු රජ්‍යාමාත්‍ය ප්‍රමිත බණ්ඩාර දෙෙන්න්න කොන් ඒ කියනෝ. ල ශික්ක ැසි ලෙදර ලකුණන තර කරන කණඩාම පිළිබඳ විමසීමේදී ප්‍රමිත්ත බණ්ඩාර ටපු රාජ්‍ය මාත්තරයා බව සඳහන් කිරීමක් කල්ල තියෙනු. ඔබ ගෙදර අවන් චන්දයට පර ඔබ ගෙදර අවන්නේ දර්ශ්ක ගණනාවක් මුොල්ලේ මේ කරුවල් වෙච්ච දේශපාලනය යෝජනය කර ොන්දලා. මේ සමස්ථයක් විදියට මං කතා කරන්න දර්ශක ගණනාවක් මොළුල්ලේ රට අරාජික තනට පත් කරන්නට අඩු වැඩි වශයෙන් වගකීතු උන්දලා. එකේක අයට බොක්කු ගහලා එකඒක රජුන් කියලා. උත්සාහ දරලා ගෙන්න්නපු කණ්ඩායම්. මහින්දව ගෙන්න්නන්න මහින්ද සොළග කියලා පස්සෙන් ගිය සෙට් ඊට පස්සේ ගෝටාබ ගෙන්න්න ගෝටාබිය පස්සයෙන් ගිය සෙත්්. රඩනිල් වෙනුවෙන් පැරගමන්ගිය සෙට් මේ වගේ සෙට් ගණනාවක්. ඔගුල්ල මේ දැන් චන්දේයට පෙර ගෙදරයාවමඉන්නින් ඊළඟට දිවෙන්න පත්තරේ තවත් දෙන්නෙක් කියන්නො දෙන්නම එකල් ළඟ බලමු ඔහොම බලන්න මං කියේවල්. මම එන්නෙනේ එජාප උපනායක අකිල කියනො. තමා මෙවර මහම ඇතිවරණයට තරග නොකරන බව එක්සත් ජාතිකපක්ෂ උපනායක අකිල විරාජ් කාරීවස්සම් කියනවා. තින තත්වේ තුළ මැතිවරණයට ඉදිරිපත්්‍රීම කළ නොහැකි බව කලකිරි ඇති අන්දමකින් ඔවු සඳහන් කලා කියලා කියනු. ඊළඟට මයන්ත මයන්තට චන්දය එපාවෙේ. බේදවීමෙන් පරාජය වැළඳගත්තා. සජපත් වගකම් ඉටු කලේ නෑ කියලා මයන්ත කියනු. මගොල්ු එන්නේෙ නෑ කියල කියන්න. ඇත්ත කතා ොද මගොල්න් එෙන් බෑ ග දන්න චන්ද ප්‍රතිඵල ොක්ද කියලා. ඒනිසා ඔබ ප්‍රතිඵලේ දෙෙන්න්න කලින් එගො ප්‍රතිඵල වැළඳ ගෙන ඉන්නන්නේ ගල ප්‍රතිඵල පිළිගෙන ඉන්නන්නේ. ල ටාද ෞබින් පත්තරේ ාර්තා කරනවා ాතර සජබලැයිස්තුවේ ලස් නෑ ගන්දර නිල කළියන්. කගේ ජනාාධපතවරන්නේේ දී සජිත් ප්‍රමදාසගේ ජැග්‍රාණය වෙනුවෙන් සහය පලකරමින් සමඟි ජනබාලවේගේ හා සද්ධාන ගත වූ නිදහස් ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු බන්ටේ ඩලස් අලහප පෙනුමගේ නඹ මෙවර මහමඇතිවරන්නේ සඳහා මාතර දිශ්‍රික්කය වෙනුවෙන් සමඟි ජනසන්ධානය විසින්. ඉදිරිපත් කළ නාමයෝචනාබිට ඇතුලත්ව නොති බුඩ. ඒ මාතර දිස්ශ්‍රික් ලෙකම් කාරයාලයේද දිස්ට්‍රික් ේරම් ාර නිලධරී ගනේ ශම්මරසිං වෙත ාරධනු ලබ. සමග ජනසන්ධානේ නම යෝජනාවට දළස්ේ නම ඇතුළත්ව නොතිබීම පිළිබඳ කළ විමසීමකදී. මාතර සජබ දිිස්ත්‍රික් නායක බුද්ධි පත්තරන කියාසටේ. ඒ සඳහා නිවැරදි පිළතුරක් එතුමාගෙන්ම විමසා දැනගන්නාලෙසයි. දලස් අලාපෙරම නියෝජනය කරමින් තියගොඩ ප්‍රාධී සභාව හිටපු සභාපති නිර්මාල් සමරසිංහගේ නම නාමයෝජනා ලැස්තුවට ඇතුළත්කිරීම සිදුකළ බව ඒ ප්‍රකාශකයක් සධාන් කරනවා. දලස්ගේ නම ජාතික ලැස්තුුවට ඇතුළත් කරන්නේ දෙදයන්න පිළිබඳ අදදිනේ දැනගන්ට ලබෙනු ඇතැයි ඒම ප්‍රකාශකයා සඳහන් කරනවා. තවත්සිට්. මහමහම ඇතිවරර්ණයෙන් තවන්ඩුව ප්‍රතික්ෂේප වේ කියලා දැනකයාගෙන. එකක පක්ෂවල මං පොදුව මේක කියන්න නහොදේ ජාතික ලැස්තුවට ඇතුලත් වෙල. උඩම නාමයන්ගෙන් එකක දෙක තුන කෙන්නට දර්න උත්සාහයන් පිළිබඳුවත් ඉස්සරහට වාර්තාාවී. ඇයි ජනවරම මරගාන්නට බැරි නිසා. අපි දන්නවා දේශපාලන ධාරාවී පක්ෂවල නායකෝ කියලා කිවම්. එගොල්ල අනි බරම නියත වශයෙන් මහමැතුවරන්ුවලට ඉදිරි පත් වන එක් දිශත්‍රක්යක් නිhemචනය කමින්. හැබැයි නමල් මොකද කියන්නේ නාමල්ග පර්ශවයෙන් කියන්නන්නේ. අපි දම ලෙකතනකින් එන්න හදන්නෙ නෑ කියලා. නෑහෙමනෙවෙයි ඉස්සද සෙදනේ. එන්නේ නෑනෙවෙයි එන්න බෑ කියන කතාපු එගොල්ලො වෙේලාසනිම පිළිගනිමින් ඥානවා. බලමු ඩලස් ජාති කලැස්තුවෙන්. එන්න උත්සාහ දරයිද ජාම බේරගන්න කටයුතු කරයිද කියලා. ඊට පස්සේ තවත්සෙට් තමන් එන්න නැතුව තමන්ගේ පරම්පරාව තමන්ගේ අනාගතය එවන්න හදනො දූපතු නෙවන් හදනො. මේක තමයි කුරුුවල් දේශපාලනය තවත් ඉතාම අමිහිරි අධ්‍යැකීමක් ත් අගෙන් පුතාට තාත්තගෙන් දුවට සැමියගෙන් බිරිඳට ගිය දේශපාලන මේ දේශපාලනය අප රටේ පුරවැසියන්ට අහිංසකම්ෙක්්‍ය තාත්තෙක්ගේ දරුවක්ට එන්නතිය හිඩ ප්‍රස්ථාාවන් අහිමි කලා. ඒ අහිමිකිරීමේ මගේ යන දේශපාලක්්‍යයෝ ඔබ දැනගත්තයුතුයි. හරි ඒක කතාභකුත්තයෙනවා ඒ අතරේ එන්ඩ බැරියාඇත්තිී නොහොඳද ලොහන් කෙහෙලිය ගුණතිලක කිරියල්ල සටනින් ඉවතට අසල් කොරලු අංශලියන්. මානුව දිස්ශ්‍රික්කෙන් පස්ගගේ පාලිමේන්තුව නියෝචනය කළ මන්ත්‍රීවරු සිව දෙෙනකු මෙවර මහමැතිවර්ණය සඳ තරග නොකිරීමට තීරණය කරතිබෙනවා. මෙසේ තරග නොකරීමට තිීරණය කර ඇතේ ශ්‍රී ලංකා පොද්ජන පෙරමනෙන්, පස්ගේ වර පාර්ලිමේන්තුට තේරීපත් වූ ලොහන් රත්තාතේ කේහිලිය නමුක්වැල් ගුණතිලක රාජපක්ෂ හා සමග ජනබාලවේකෙන් පාර්ලිමේන්තුව නියෝච නයකළ ලක්ෂ්බන් කිරි ඇල්ලයි. තිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවට මෙවර ගෑසිල්ந்தර ලකුණ ඇතේ ඕගේ පුත් නිලුපුල් රජපක්ෂ තරංකිරීමට නියමිතයි. ලක්ෂමන් කිරියල්ලගේිය දේනීද සමග ජනසන්ධානයෙන් තරගකිරීම සඳ නමයුචන අත්සාංකරතිබෙනවා සමග ජනපාල වේගේ උඩුණුව රාසන සංවිධයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලකි ජයවර්ධනද මෙවර මැතිවාර්නයට තරග නොකර ඕගේ පුත් மாදව ජයබර්ධන්ට අවස්ථාව ලබාදී තිබෙන. ගේ ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගේට පාතදුම්බ රාසනය දිනාදුන් හිටපු පාර්ලිමේන්තු බන්ටේ තිල්න්න බ්ඩාර දෙෙන්න කෝන්ද මෙවර මහමඇතිවර්ණයට තරග නොකර පලාත් සබා මැතිවර්ණයේ දී සමඟි ජනබලවේගේ ප්‍රධාන අමාත්‍යදූර අපේක්ෂ කලෙස ඉදිරි පත්වීමට තේරණය කරතිබෙන. මෙන්න තාත්තලාගෙන් පුත්තුන්ටේන අවස්ථාව මේකම මේගොල්ො නවත්තන්න එැනෑ මේක මේගොල්ලො දිගින් දිගටම කරනවා. ඊයේ කේවනා. බ්‍රාජ්‍යතාාන්ටික සේවේයට එමක් නැත්තම් තාානාපතේ සේවේයට ගගේ ද පුත්තු ගැන තාත්තා දශපාලත්ඥයා තාත්තා පාර්ලිමින්තුවේ මන්ත්‍රී තාත්තාා පර්ලිමින්තුවේ රටේ ඇමති. ඒ තත්තා මන්ත්‍රී ඇමති වර ප්‍රසාධ වරධාන භුක්තු විඳිද්දී. ඒවට යටත්ව තමන්ගේ දූපුතා තානාපතේ සේවයට ඇව්වා මේ අපේ රටේ උගත්. යින්සකම්මෙක්ගේ තාාත්තෙක්ගේ දරුවෙක්ට දෙදමතිවු අවස්ථාවන්තබයි මොවන් අයිමි කලේ පුරුව ඇසේ ඔබ මතක තියාගන් ටෝනි මොන පර්ශ්ුවයකින් හරි තාත්තගේ පුතාටදුවට අරි සැමියගේ බිරි්ධට මේ වගේ තවදුරටත් අවස්ථාව දෙනවා දෙැනැද්ද කියලා. ඔබ තේරණය කරන්න, ඔබ තීරණය කරගතයතුයි, සිිස්ටම් චේන්ජෙක්ට යනවනම් මේ තත්ව වෙනස් කරන්න. මෙන්න තවත් බෘරතු පිටින් චන්ද ප්‍රතිඵාලයක්. එකක්න මේ සමස් ප්‍රතිපාලයයක්ක් අප පිදදිරිපත් කරනවාදැන්. ැතිව නයටට පෙර න්ද්‍රතිපල ඉදිරිපත් කරන්න ළුවන්ගුවක් ැකිවම නෙද. හිටපු මැතිෑමති විශසාක් චන්දට පස්ස ගහති. රනිල් මහින්ද මයිටත්‍රීත් ඒ අතර සජ හේවා ජලිගේ ඇතුූ පිරි ක් ලියන්. මෙන්න ෆොටෝසෙට් එක තීවට එබිලම් බලන්න ගන්න ආශවාදය එන්න පත්තරේ බලන්න. හිටපු කැබිණ ටමාතොරුන් රාජ්‍යමාතවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් විසිදෙනෙකු පමණ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණයක් කරක්. මේ පිරිසට හිටපු ජනාධපතිවරුන් වන රඩිල් වික්‍රම සිංහ මහින්ද රාජපක්ෂ ෛත්‍රීපාල සිරිසේන දයක්ඇතුළන්. මෙස රග ොරීමට තේණය කර ඇති පිරිසට. හිටපු කතානායක මහින්ந்த යක්පා අබේවර්ධන හිටපු කැමිනට ැමතිවරුන් වන ආචාඩ බඳුල ගුණවර්ධන ආචාර් විජේදාස රාජපක්ෂ විමල වීර දිසානායක රාජ්‍ය අමාත්වරන් වන ශහන් සමසිංහ කනක හේරත් පාලමින්න්තු මන්ටීවරුන් වන ලක්ෂවන් කිරියල්ල ජනක බඩාට දෙන්නකෝන්. SB දිසානායක පාටලී චම්පි කරණපක ශාන් විජේලලල්ද සිල්වා. විමල් වීර්වාංශ WD.J.ැනිවිරත්. ගාමිනි ලොකුගේ සව. විගනේෂරන් වාස්දව නායක්කාර ගවිදු කුමර්තුන් ගැනයත් ඇතුළත් වෙනවා. මේ අතර හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂමන් යාපා බේවර්ධන නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරයවසම් රංජි තලුවියාර යන හිටපු පාලිමේන්තු බන්ට්‍රිවරුන්ද මේ වැැතිවර්ණයට ඉදිරිපත් නොවීමට තීරණයක් කරන් කියෙලා වැඩදුලටත් දාලතියෙනවා. කොමද චන්ද ප්‍රතිපාලය. මහින්ද. දැන් ජනාධපති බාවට පත්වෙලා ඊළඟට අගමැති බවට පත්වෙලා ඒළඟට පාර්ලිමේන්තු මැතිවර්ණයට ඉදිරි පත්වෙලලා මන්ත්‍රීවරයෙක් බාට පත් වන. සමමාජ මාධ්‍ය ඔබෑහේ අන්තිමට ගල්ල ප්‍රාදේශ්්‍රභාවටත් නිල්ලයිද කියලා. රනිල්. ඇදිල ොඹ ්‍රික්කය පරදල යාල යෙද ට පස්සේ ජාති කලඇස්තු එකකම මන්ත්‍රීදූරත් යාරම් පාලිමේතු ඇවිල්ල එයා ජනාධපති බව්ට පත් වන. මෛත්‍රී පාල සලල්සේන එක පර ජනතිිපතිව වන දිරි පත් ෙන්න්න පොළුවන්කම ලැබුණන ඇතිවුණ ත්වයන් බදන්නවා ට පස පාලිමේන්තු මැතිවරන දිරි පත්තල මන්ත්‍රී කෙනෙක් බට පත්තලා අතිබුණ. ලේසියෙන් පාර්ලිමේන්තු ගමන දේශාලනය ගොල් අත්තර සූදානම්කමක්තිබුණ නෑය කියලලා සාක්ෂී තිහසේ පුරාවට තියනු. බැරි මොකද ුණනේ ඔබ ජනවරම ඒ ඔක්කොම එක පාර්ට ගෙදර නවත්ත ලති නු එකක්කෙනෙක් දෙන්නේෙ කේතුන් දෙන විතරක්්ඩවෙේ විසක්ම ගෙදර නවත්ත ලති නු තවත්තාය ගොඩක් ඇති මේ ඔබ න්දට පෙර ලබාදුන් චන්ද ප්‍රතිපල. කෞද මේඒ ගොල්ලොදීපුුව ප්‍රතිඵලද ඒගොල්ල ගත්ත තීරණද නෑ. ඔබ ඔවුන්න අරගෙන ගිය තැන. ඊලගට මේ ගැන හිතාන්නේ නැතුව තෞදුරටත් මන්ත්‍රීවරෙක්වාට පත්වෙලා තෞදුරටත් මේ දේශපාලන නිරතවන්නට බලාගෙන එන්න තවත් කණඩායම් ඇති. ගෙදර නවත් අන්්ඩෝනි අය කෞද කියල කියන් අප සූදානම් නෑ. අපට වඩා හොඳට ඔබදාන්නවා ඔබේ ප්‍රදේශයේ නිියෝචනය කරපු කුරුවල් දේශපාල්චයෙන්ම. ඒසේලො දෙන. මැතිවර්ණයෙන් පසුවත් ගෙදරම නවත් අන්න ඔබ වග බලාගන්න මේ කතාව අවසන් කරන්න අද මෙතනමකාටවුන් එක් කවියක් ඉදිරිපත්කරොත් හොඳයි කලහිතුුණ. මේ චන්දයට පෙර චන්ද ප්‍රතිඵලාපු වෙලාබේ පාර්ලිමේන්තු මැතිවාර්ණයටවත් ඉදිරිපත්වන්නට නොහැකි දේශපාලත්්‍යයන් ගැන කතා කරපු වෙලාවේ අපි මේ කවියෙන් මේ කතාව අවසන් කරමු. බලන්න අනුරාධගේියෝ කයිතත්ව කවිය. කෞරුද තරங்கට එන්නේ මොහුණු බැඳ நாமியோජනාව சන් දිනயாද சන්ந்தට බයේ හැගුණ මහ කෙருமொතෙද දුම් அல்லනවා ரிங்கா ඇந்தයටමகிந்த.